බද්ධිත්ති විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්බර නුවණැති දේවදුව නිල් පාට කහ පාට කළු පාට තැඹිලි පාට රතු පාට ආදී නොඑක් නොඑක් පාටවලින් යුතු මල් රේණු වලින් ලස්සනට පිරීලා තියෙනවා. ඉතින් මේ මල් රේණු පිරුණු මදාරා මල් මාලාවක් ඔබ හිසේ පැලඳගෙනයි ඉන්නේ. වෙනත් දිව්‍ය ලෝකවල මෙතරම් ලස්සන සොඳුරු වෘක්ෂයන් දකින්නට ලැබෙන්නේ නැහැ. යසස් ඇති දෙව්දුව, මොන වගේ පිනකින්ද ඔබ මේ තෞතිසාවේ උපන්නේ? ඒ කරුණ අසන අපට මොන වගේ පුණ්‍ය විපාකයක්ද කියලා පහදලා දෙන්න. මගේ නම බද්ධිත්ති. මං කිම්බිලා නගරයේ හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. මම සිල් රැක්කා. හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති වුණේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාර පාන, සේනාසන, තෙල් පහන් පූජා කරගත්තා. චාතුද්දසී දවසට, පුන් පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසත සිල් රැකගත්තා. හැමදාම සිල් පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන් පෙන් බෙදා දුන්නා. මං ඒ විදියටයි ගෙදර ජීවත් උනේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකිලා වචනේ සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතිරුණු යශෝරාවේ ඇති, සදහම් මැස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ. තපස්වීන් වහන්සේලා යුගලවන දෑගසව්වන් වහන්සේලා පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මහා මුනිවරුනේව. ඉතින් මං පිඩුසිඟා වඩින මේ උත්තමයන් වහන්සේලාට සාදරයෙන් දන්පැන් පූජා කරගත්තා. මං යහපත කරගත්තා. පින් කරගත්තා. මිනිස් ලොවින් චුත වෙලා නන්දන උයනෙහි හැසිරෙන මගේ සිරුරෙන් රශ්මිය විහිදෙනවා. අප්‍රමාණ සැප ලබා දෙන අෂ්ටාංගික උපෝසත සීලය මං නිතර නිතර සමාදන් වුණා. මං යහපතත් කරගත්තා. පින් කරගත්තා. මිනිස් ලොවින් චුත වෙලා නන්දන උයනෙහි හැසිරෙන මගේ සිරුරෙන් රශ්මිය විහිදෙනවා.